පසුගිය සැප්තැම්බර් 9 වෙනිදා ආරම්භ වූ 10වන ලෝක කුසලාන රක්පි තරගාවලියේ ප්‍රථම සතිය නිමවටපත් වුණේ සුවිශේෂී පෙරලියන් රැසක් සමගින්. එහි ප්‍රථම පෙරලිය සත්කාරක ප්‍රංශය වෙතින්ම සටහන් වීම වඩාත් සුවිශේෂී වුණා. ඒ ප්‍රබල නව ශ්‍රීලන්ත කණ්ඩායම තරගාවලියේ ප්‍රථම තරගයේදීම ලකුණු 27-13ක් ලෙස පරාජය කරමින් එය ප්‍රංශ ප්‍රේක්ෂකයන් අමන්දානන්තයට පත් කළා. එදිනම ඉතාලිය වෙතින් නැමීබියාව පරාජයට පත් වුණේ ලකුණු 52-8ක් ලෙසින්. එය ඉතාලියේ බලාපොරොත්තු ඉහළ නැංවීමට දායක වුණා. මෙවර තරගාවලියේ කුසලානය වෙනුවෙන් ඉහළ මට්ටමකින් කතාබහ කරනු ලැබූ අයර්ලන්තය සිය ප්‍රථම තරගය ප්‍රබල ජයක් සමගින් නිමා කළා. ඒ රුමේනියාව ලකුණු 82-8ක් ලෙස පරාජය කරමින් ඕස්ට්‍රේලියාවද ලෝක කුසලාන රක්පි තරගාවලියට ප්‍රවිෂ්ට වූයේ ජයග්‍රහණයක් සමගින්. ඔවුන් වෙතින් ජෝර්ජියාව ලකුණු 35-15ක් ලෙස පරාජය ලැබුවා. පසුගිය 2019 ලෝක කුසලානයේ අංශුරයන් වූ එංගලන්තය ප්‍රබල තරගයකින් පසු ආජන්ටිනාව 27-10ක් ලෙස පරාජය කළා. එහිදී එංගලන්තය වෙනුවෙන් ජෝර්ජ් ෆෝඩ් දැක්වූ දස්කම් විශේෂ කතාබහකටද ලක් වුණා. ආසියාව නියෝජනය කරමින් තරගාවලියට එක්ව සිටින ජපානයද සිය ගමන ආරම්භ කළේ චිලි රාජ්‍යයට එරෙහිව ලකුණු 42-12ක ජයක් සටහන් කරමින්. ලෝක කුසලානයට 2019 වසරේ හිමිකම් කියන දකුණු අප්‍රිකාව තරගාවලියේ ප්‍රථමයෙන්ම මුහුණ දුන්නේ ස්කොට්ලන්තයටයි. එහිදී ලකුණු 18-3ක ජයක් දකුණු අප්‍රිකාව සතු වුණා. රක්පි ලෝක කුසලානයේ ප්‍රථම වටය නිමා වුණේ වේල්ස් කණ්ඩායම සහ ෆීජි කණ්ඩායම අතර තරගයෙන්. එය එම වටේ වඩාත් තියුණුතම තරගය වුණා. එහිදී ප්‍රබල තරගයකින් පසු ජය හිමි වුණේ ලකුණු 32-26ක් ලෙස වේල්ස් කණ්ඩායමටයි. 2023 රක්බි ලෝක කුසලානයේ මීළඟ වටේ තරග ලබන බ්‍රහස්පතින්දා එනම් සැප්තැම්බර් 14 වනදා ආරම්භ වන අතර ප්‍රංශය සහ උරුගුවේ එහිදී ප්‍රථමයෙන් මුණ ගැසෙනු ඇතී.